SketchUp තුලදී offset tool එක භාවිතා කරන විදිය මෙම පාඩමේදී අපි සලකා බලමු. මේ සඳහා මා කුඩා නිවසක model එකක් ලබාගෙන තිබෙනවා. අපි බලමු offset tool එක භාවිතා කරගෙන මෙම window එකට සහ door එකට frames create කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි ප්‍රථමයෙන් බලමු මෙම window එකට window frame එකක් create කරගන්න විදිය. මේ සඳහා ප්‍රථමයෙන්ම අපි line tool එක භාවිතා කරගෙන මෙම window එක දෙකට බෙදා ගනිමු. ඒ සඳහා මේ ආකාරයෙන් මෙම midpoint එකේ සිට පහළ line එකේ midpoint එක දක්වා line එකක් draw කරගන්නට පුළුවන්. දැන් අපි බලමු offset command එක භාවිතා කරගෙන මෙම window එකට frame එකක් සකස් කරගන්නා විදිය. අපිට offset tool එක default toolbar එකෙහි මෙම ස්ථානයෙන් තෝරා ගන්නට පුළුවන්. එසේ නැත්නම් tools menu එකෙන් offset tool එක තෝරා ගැනීමට පුළුවන්. එසේත් නැත්නම් keyboard එකෙහි F key එක press කර එය ඉතාමත් පහසුවෙන් active කර ගන්නටත් පුළුවන්. අපිට පෙනෙනවා offset tool එක සමග mouse cursor එක ෆේස් එකක් මතර ගෙන යාමේදී එම ෆේස් එක highlight වීමක් සිදු වෙනවා. අපිට මෙම ෆේස් එක සඳහා offset line එකක් create කර ගැනීමට අවශ්‍ය නිසා අපි මෙම ෆේස් එකෙහි click කර ගනිමු. එහිදී ඔබ මතක තබා ගන්න left mouse button එක click කර එය අත නොහැර තබා ගැනීමට. මේ ආකාරයෙන් click and drag කර අවශ්‍ය පරිදි offset එකක් create කරගන්නට පුළුවන්. මෙහිදී distance එක ඔබට type කර ලබා දීමට පුළුවන්. left mouse button එක click කරගෙන සිටියදීම type කර ලබා දීමට පුළුවන් අඟල් 4ක් ලෙස. එය ඔබට දකුණු පස පහළ කෙළවරෙන් දැක ගන්නටත් පුළුවන්. type කර enter කිරීමේදී ඔබට අඟල් 4ක distance එකක් සහිතව offset එකක් create වෙනවා දැක ගන්නට පුළුවන්. දැන් ඔබට මෙම window එක සඳහා එම offset එක create කර ගැනීමට අවශ්‍ය නම් නැවතත් distance එක type කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙම face එකෙහි double click කිරීම මගින් එම offset එක පහසුවෙන් create කර ගන්නට පුළුවන්. දැන් අපි තවත් උදාහරණයක් බලමු. අපිට අවශ්‍යයි මෙම door එක සඳහාද offset එකක් create කර ගැනීමට. නමුත් මෙහිදී offset එක create කිරීමට මා සූදානම් වන්නේ මෙම door එකෙහි ඇතුළතට නොව පිටතට පිහිටන ආකාරයෙන්. එම නිසා නැවතත් offset tool එකේ සිටියදී මෙම face එක click කරගෙන මා පිටතට drag කරගන්නවා. left mouse button එක අතහරින්නේ නැතුවම distance එක ලබා දෙනවා අඟල් 4ක් ලෙස ලබා දී enter key එක press කරනවා. මෙහිදී ඔබට පෙනෙනවා ඇති door එකෙන් පිටතට පිටන ආකාරයෙන් offset එක create වුණා. ඔබට පෙනෙනවා මෙම ස්ථානයේ අවශ්‍ය නොවන කොටසක් add වී තිබෙනවා. අපිට erase tool එක භාවිතා කරගෙන මෙහි lines erase කිරීම මගින් එම කොටස ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි බලමු මෙම window frame එක ඉදිරියට සකස් කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි push pull tool එක ලබා ගනිමු. මෙම face එක අපි අඟල් 1ක ප්‍රමාණයක් ඉදිරියට ලබා ගනිමු. ඒ සඳහා click කර ඉදිරියට drag කරගෙන mouse button එක අත නොහැර අඟල් 1ක් ලෙස type කර ලබා දී enter key එක press කර ගනිමු. මෙහිදී ඔබට පෙනෙනවා අඟල් 1කින් මෙය ඉදිරියට නෙරායීමක් සිදුවා. මෙම face එකට එය apply කිරීම සඳහා අපිට ඉතාමත් පහසුවෙන් double click කර ගන්නට පුළුවන්. මෙම face එකත් double click කර ගන්නට මේ ආකාරයෙන් ඉතාමත් පහසුවෙන් අපිට offset tool එක භාවිතා කරගෙන offset object create කරගන්නත් එසේම
ඒවා පුල් කර ගැනීම මගින් ඉතාමත් පහසුවෙන් වින්ඩෝ ෆ්‍රේම් සකස් කර ගැනීමටත් පුළුවන්.